පිරමීඩ පිළිබඳව කතා කිරීමේදී පිරමීඩ වර්ග දෙකක් පිළිබඳව අපට කතා කිරීමට සිදු වෙනවා. ඒ ලෝකයේ පුදුමහතට අයත් ඊජිප්තුවේ පිරමීඩ සහ පිරමීඩ ජාවාරම් ක්‍රමයයි. මේ පිරමීඩ ආකාර දෙක පිළිබඳව ඔබ අසා ඇති බවට කිසිම සැකයක් නැහැ. මේ අතරින් අද අප කතා කිරීමට යන්නේ පිරමීඩ ජාවාරම් ක්‍රමය පිළිබඳවයි. නමුත් පළමුව අප පුරාණ ඊජිප්තු පිරමීඩ යන කවරක්ද යන්න පිළිබඳව කෙටියෙන් කතා කරමු. ලෝකයේ පවතින ඉපරිණි පුදුමහත පිළිබඳව ඔබ අසා ඇති බවට සැක නැහැ. ඒ අතරින් එක් ලෝක උරුමයක් වන්නේ ඊජිප්තුවේ පිරමීඩ. මෙම පිරමීඩ තාක්ෂණය නූතන විද්‍යාවට තවමත් විස්මය දනවන්නට සමත් වන අතර වසර දහස් ගණනක සිට මේ දක්වාම නොනැසී පවතිනවා. ඒ අතරින් ගීසාහි පිරමීඩ තවමත් නොනැසී පවතින නිර්මාණ ලෙස වැදගත් වෙනවා. පුරාණ ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලෝට කියාපාන මෙම පිරමීඩවලට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. පිරමීඩවල හැඩය. පිරමීඩයක ද්විමාන පෙනුම ගත් පසු ඒ ඉහලින්ම එක් අඟ කළද්ද ඉන්පසු ඒ දෙකෙන් දෙකට ගුණ වී පහළට පැමිණේ. මේ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. මොනවද මේ පිරමීඩ ජාවාරමක් කියන්නේ? අද මුදල් ලිපීමට ලෙහෙසිම ක්‍රමයක් ලෙස මවාපාන නමුත් අපිට මුදල් ලිපීමට ඉතා අමාරු අපගේ දු ආසිය වෙනුවෙන් අහිංසක මිනිසුන් දහස් ගණනක් අමාරුවේ දැමීමට සිදුවන අවසානයේ තමන්ට හිමි සියල්ලම අහිමි වී පිරබත් කෑමටද සිදුවන ව්‍යාපාරයක් තමයි මේ පිරමීඩ ව්‍යාපාර. මේවා එක එකකින් පටන්ගෙන පහළට පිරමීඩයක් ලෙස විවිධ මට්ටම් වලට පුද්ගල පුරුක් අමුණාගෙන ඔවුන්ගේ සම්බන්ධ ගාස්තු හෝ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සැලසීම මගින් හෝ මුදල් එකතු කරන ආයතන ලෙස ක්‍රියාත්මක වෙනවා. ඔබේ හොඳම මිතුරා හෝ ළඟ හිතවතෙක් තමයි ඔබව මුලින්ම මේ කද්දරේ පටලවන්නේ. මොකද එම තැනත්තා මුලින්ම මේ බොරුවට අහු වෙලා ඉන්නේ. මේ පිරමීඩ ක්‍රියාත්මක වන්නේ ආයෝජන හෝ ව්‍යාපාර යෝජනා ක්‍රම ලෙස. මෙහිදී ප්‍රතිලාභ ලබන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට පළවෙනි ක්‍රමය මෙම යෝජනා ක්‍රමයේ සාමාජික සංඛ්‍යාව වැඩිවීම මත. මෙහිදී කරන්නේ මම සම්බන්ධ වූවා නම් මම තව දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු මේකට සම්බන්ධ කිරීම හා ඉන්පසු මා සම්බන්ධ කළ අය තවත් සමාජිකයන් සම්බන්ධ කිරීමයි. දෙවන ක්‍රමය යෝජනා ක්‍රමයේ අරමුදල් ප්‍රමාණය එනම් සම්බන්ධ වන පුද්ගලයින් ගෙවන මුදල් ප්‍රමාණය වැඩිවීම මත හෝ බොහෝ දුරට තීරණය වන්නා වූ ක්‍රමයක් මත. මෙම ව්‍යාපාර එකක්වත් රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලද ව්‍යාපාර නොවේ. ඒවා නීති විරෝධී වංචා ව්‍යාපාර. කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? මේ ව්‍යාපාර විවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වෙනවා. සමාජ සේවා ආයතන ලෙස, භාණ්ඩ හා සේවා අලෙවිකරණ ආයතන ලෙස හෝ කෙරින්ම මුදල් ආයෝජනය කරන ව්‍යාපාර ලෙස පෙනී සිටිනවා. කෙසේ ක්‍රියාත්මක වුවත් මේවා සියල්ල නීති විරෝධී ව්‍යාපාර. ඒ නිසා මේවාට සම්බන්ධ වන අපිත් නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වෙනවා. මොනවද මේ ආයතන? ලංකාව තුළ මෙම පිරමීඩ ක්‍රම ගොඩක් ක්‍රියාත්මක වුණා. සමහරක් පිරමීඩ ව්‍යාපාර මේ වන විටත් නීතිය රැහැනට හසු වී හමාරයි. මේ ආයතනවලට සමාජිකයන් බඳවා ගන්න ආකාරය පිළිබඳව කෙටි විස්තරයක් බලමු. මේ සමාජිකයින් මුලින්ම මේ ආයතනයට මූලික මුදලක් ලබා දී භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්න ඕන. උදාහරණයක් ලෙස රුපියල් 10,000ක් වටිනා භාණ්ඩයක් රුපියල් 60,000ක් හෝ 70,000කට අධික මුදලක් ගෙවීමෙන් ලබා ගැනීමට සිදු වෙනවා. මේ භාණ්ඩ හෝ සේවා සපයන ලබා ගන්නා පුද්ගලයා එම භාණ්ඩ හෝ සේවා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට විකිණීම මගින් තමා වැය කළ මුදල ඉපයීමට උත්සාහ ගන්නවා. මේ හරහා බොහෝ පිරිසක් මේ භාණ්ඩ හා සේවා මිලදී ගන්න පොළඹවා ගැනීමත් පිරමීඩාකාර ක්‍රමයක් ගොඩ නගා ගන්නවා. තමාගෙන් වැය වූ මුදල උපයා ගැනීම සඳහා බොරු සුරංගනා ලෝකවල මවාපාමින් තමන්ගේ හොඳම යාළුවා විතරක් නෙමේ තමන්ගේ දෙමව්පියන්ව
නෑදෑයින් වුණත් මෙම පිරමීඩය පුරුක් පිරවීම සඳහා ඔබ විසින් ඉතා පහත් ආකාරයෙන් භාවිතා කරනවා. නමුත් මාස කිහිපයක් ගත වූවම තමයි ඔබට අවබෝධ වන්නේ තමන්ගේ මුදලුත් ශ්‍රමයත් කාලයත් හිතවතුනුත් මෙම පිරමීඩ ජාවාරම් මගින් තමන්ට අහිං කරලා අවසානයි කියලා. නමුත් ඒ වන විට ඔබ ප්‍රමාද වෙඩි. මේ ආයතන මුලින්ම කරන්නේ මෙවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කරගෙන වැඩමුළු සහ දේශන පැවැත්වීමයි. මේ දැනුවත් කිරීමේ දේශන හරහා අපිට කිසිම අවශ්‍යතාවයක් නැති කිසි වැදගත්කමකට නැති භාණ්ඩයක් තමයි විකුණන්නේ. ඒකත් වෙළඳපළේ මිලට වඩා වැඩි මිලකට තමයි විකුණන්නේ. මේ විදිහට භාණ්ඩ විකිණීමේ දාමේ අවසානයේ කුමක්ද? ඔබ දන්නවා. මේ විදිහට පහලට සමාජිකව බඳවා ගැනීම කරගෙන යන විට අපේ ලංකාවේ ජනගහණය වන කෝටි දෙක විස්තර නැත්තම් තට්ටු 50ක් විතර යද්දී ඉවර වෙනවා. මොලසේදීම නොහොත් බ්‍රේන් වොෂ් කිරීම. මෙම ආයතනයේ මූලිකම වෙළඳ උපක්‍රමය තමයි සමාජිකයන්ගේ මොලසේදීම නොහොත් බ්‍රේන් වොෂ් කිරීම. මේ සඳහා විවිධ වැඩමුළු පවත්වමින් විශාල මුදලක් මෙම ආයතනය වැය කරනවා. එක් දින වැඩමුළු මෙන්ම කීප දින කිහිපයක වැඩමුළුද මොවුන් විසින් පවත්වනවා. මේ වැඩමුළු වලින් එළියට පැමිණෙන්නේ මුදල් ලැබීම වෙනුවෙන් එනම් පිරමීඩයේ තම පුරුක් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඕනෑම ආකාරයේ පහත් ක්‍රියාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙක්. බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. මෙම ආයතනවල වැඩමුළු වලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් තමයි අතේ යහුවන බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම. ඔවුන් විසින් ඉතාමත්ම පහත් අන්දමින් තමාගේ ළඟම යහළුවන්න නෑදෑයින් මෙන්ම හිතවතුන්න විවිධ බොරු කතා කියමින් සුරංගනා ලෝකවල අතරමං කරවනවා. ඔවුන් ප්‍රකාශ කරනුයේ මුදල් ලිපෙයිය හැකි හොඳම පහසුම ක්‍රමය මේ බවයි. එමෙන්ම ඔවුන් පවසන්නේ අපිට මාස කීපයක් මෙම ජාවාරමේ යෙදීමෙන් ෆෙරාරි කාස් මිලදී ගත හැකි බවයි. එමෙන්ම ෆෙරාරි කාර් එකක් මිලදී ගැනීමේදී ආයතනය මගින් 150ක් මුදලක් ලබා දෙන බව. ඉතින් මුදලට ගිජු මිනිසුන් පහසුවෙන්ම මෙම ආයතනයේ ගොදුරක් බවට පත්වනවා. ආයතනයට නව සමාජිකයන් බඳවා ගැනීම සඳහා ගමන් කිරීමට ඉන්ධන දහනය අඩු CT100 මෝටර් බයිසිකලයක් මිලදී ගන්න ඒ කියන මෝන් පිරමීඩේ ඉහළ සමාජිකයන් විසින් ෆෙරාරි වැනි මෝටර් රථ මිලදී ගන්නා බවට සමාජිකයන් තුළ විශ්වාසයක් ඇති කරවා මෙම ජාවාරයේ ජාවාරම් පිළිබඳව විශාල ඇල්මක් සහ පිස්සුවක් ඇති කරවනවා. මෙම උදාහරණයෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් මෙම ආයතනය මතු පිටින් පෙන්වන දෙය නෙවෙයි සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්නේ කියලා. මෙම ආයතනයේ සමාජිකයන් බොරුවෙන් ජීවත් වන පිරිසක්. ආදායම් ලබන්නේ කවුද? මේ ආයතනය ලංකාවේ ආයතන නොවේ. මේවා පිටරට මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන්නේ. මේ ඔබ ගෙවන මුදලින් ප්‍රතිලාභ ලබන්නේ මේ ජාලයේ ඉහළම ඉන්නා පිරිස පමණයි. ඔබට ලැබෙන්නේ මුලාව පමණයි. මේ නීති විරෝධී ව්‍යාපාරවල නිරත වීම නිසා දඬුවම් ලබන පිරිස ගැන ඔබ අහලා ඇති. විවිධ ආයතනවල පුද්ගලයින් මෙවැනි නීති විරෝධී ව්‍යාපාරවලදී මේ වන විට නීතියෙන් වරදකරුවන් වී සිටින අයයි. මෙම ආයතනය දැනට පවතින නීතිවලින්දලා තමයි මේ ජාවාරම් සිදු කරන්නේ. අප රටේ පිරමීඩ ක්‍රම ක්‍රියාත්මක කිරීමෙන් ඒවාට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වීම 100%ක්ම නීති විරෝධී බව ඔබ හොඳින් මතක තබා ගත යුතුයි. නමුත් සමහර ආයතන මෙම නීතිවල තිබෙන හිඩැස්වලින්දලා තමයි දැනට මෙම ජාවාරම් යෙදෙන්නේ. ඔවුන් පිරමීඩය ක්‍රියාත්මක කිරීමට පහළ ස්තරවල සිටින සමාජිකයින්ම දේශන මගින් පොළඹවන නමුත් ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලය කිසිවකු තමන් සමාජිකයන් බඳවා ගැනීමට උපදෙස් දෙන බව පිළිගන්නේ නැහැ. එමෙන්ම එම ආයතන විසින් කිසිම වටිනාකමක් නොමැති භාණ්ඩ හා සේවාවන් කිහිපයක් තමන්ගේ මෙම පිරමීඩ ජාවාරම නීතිය රැහැනින් පලායෑම සඳහා මෙවලමක් වශයෙන් භාවිත කරනවා. වෙළඳපොළේ රුපියල් 10,000ක් පමණ වටිනාකමින් යුක්ත භාණ්ඩ මෙම ආයතන විසින් තම සමාජිකයන්ට විකුණන්නේ
රුපියල් 50000ත් 60000කටත් වැඩි මුදලකට. ඉතින් ඔබම සිතා බලන්න. ඔවුන් විසින් මෙව භාණ්ඩ විකිණීම් භාවිත කරනේ නීතිය රැහැනින් මිදීමට මෙවලමක් වශයෙන් පමණයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කරනුයේ මුදල් ලබාගෙන ඔබ පිරමීඩ ජාවාරමට සම්බන්ධ කර ගැනීම. නමුත් භාණ්ඩයක් ලබා නොදී ඔබගෙන් මුදල් පමණක් අය කර සමාජිකත්වය ලබා දීම පිරමීඩ ජාවාරමක් බව තහවුරු වී එම ආයතනයත් එහි සමාජිකයින් පහසුවෙන්ම නීතිය රැහැනට පත්වන නිසා මෙම ආයතනය සිදු කරනුයේ කිසිදු මූල්‍යමය වටිනාකමක් නොමැති භාණ්ඩයක් ඔබට නාම මාත්‍රිකව ලබා දී මේ පිරමීඩ උගලට ඔබව හසු කරගෙන නීතියෙන්ද පැන යාමයි. බුද්ධිමත් ඔබට මේ තේරුම් ගැනීම තරම් අපහසු වෙන එකක් නැහැ කියලායි අප විශ්වාස කරන්නේ. ඔබ දැන දැනත් වෙළඳ පොලේ රුපියල් 10000ක් වටිනා භාණ්ඩයක් රුපියල් 60000කට හෝ 50000කට ඔවුන්ගේ මිලදී ගන්නවා කියන්නේ ඔබ රුපියල් 50000ක් ගෙවා ඔවුන්ගේ සමාජිකත්වය ලබාගෙන පිරමීඩ ජාවාරම සම්බන්ධ වූවා කියන එක නේද? මෙතනදී ඔබ මිලදී ගන්නා භාණ්ඩය වැදගත් වන්නේ නීතියේ ගැළවීම සඳහා පමණයි නේද? ඉතින් නැයි ඔබ ඔබවම රවටා ගන්නෙ? දැනට මෙම ආයතන විසින් භාණ්ඩ විකිණීම් මුවාවෙන් කරගෙන යනු ලබන මෙම ජාවාරම නීතියේ රැහැනට හසු නොවුවත් ඉදිරි මාස කීපයේදී මහ බැංකුව විසින් අලුත් නීති කීපයක්ම ගෙනෙනු ලබනවා. එවිට මෙම ආයතනයක් නීතිය රැහෙන් පලා යාමට හැකිවන්නේ නැහැ. මෙම නීති නිසිලස ක්‍රියාත්මක වන විට මෙම පිරමීඩ ජාවාරමට සම්බන්ධ වූ ඔබ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් විඳීමට සිදුවනවා. එම නිසා ඔබ දැනටමත් මෙම ජාවාරමට හසු වූ අයෙක් නම් ළඟම තිබෙන පොලිසියට පැමිණිලි කරන්න. යම් පුද්ගලයෙක් ඔබව මෙම ජාවාරමට සම්බන්ධ කර ගැනීමට පොළඹවනවා නම් ඔබට ඒ මොහොතේම පැමිණිල්ලක් යොමු කරන්නට පුළුවන්. ඔබ රවටලා අපේ මුදල් පිටරට පටවන මෙවන් ව්‍යාපාර පිළිබඳව මහ බැංකුවෙන් රජයේ ආයතන දැනුවත් කරන්න. මේ තියෙන්නේ මහ බැංකුවේ දුරකථන අංකය 011 247 1 00 සහ 011 247 1 00 5. ඔබ බුද්ධිමත් වන්න. මෙවැනි වංචාවන්ට හසු වී මුලාවේ වැටෙන්න එපා. ඔබගේ යාළුවන් හිතවතුන්ව මෙම පිරමීඩ ජාවාරයෙන් මුදවා ගන්න ඔබත් පෙරට එන්න.